මේ සුරාබදු දෙපාර්තමේන්තුවට අයවිය යුතු සුරාබදු ප්‍රමාණය රුපියල් මිලියන 600කට ආසන්න දෙයක් කියලා නොඑක් නිලධාරීන් විසින් ප්‍රකාශ කරලා තියෙනවා. මේකේ යථා තත්ත්වය තමයි 2024 6 මාසේ 30 වෙනකොට සුරාබදු දෙපාර්තමේන්තුවට මිලියන 675ක බදු අයවිය යුතුව තියෙනවා, අය කරගෙන නැහැ. මිලියන 675ක බදු අයවිය යුතුව තිබෙනවා. මේකෙන් WM මෙන්ඩිස් සමාගමේ තියෙනවා මිලියන 3447ක්, වයඹ ඩිස්ටිලර්ස් වල තියෙනවා මිලියන 560ක්, වයඹ ස්පිරිට් වල තියෙනවා මිලියන 281ක්, ග්ලෝබ් බෙන්ඩර්ස් වල තියෙනවා මිලියන 1148ක්, මැකලම් බ්‍රුවරිස් වල තියෙනවා මිලියන 619ක්, කළුතර සම්පකාරයේ තියෙනවා මිලියන 17ක් විදිහට. එතකොට මීට කලින් මේ ආකාරයට බදු නොගෙවා හිටපු අය පින්ලන්ඩ්, සිනර්ජි සහ රන්දෙනිගල ඒගොල්ලන්ගේ බදු ගෙවීම කරලා තියෙනවා. ඉතින් මේකෙන් සමහර ඒවා කළුතරයක වහලා දාලා තියෙනවා. තවත් සමහර ඒවායේ නීතිමය කටයුතු පිළිබඳ ප්‍රශ්න ඇති කරලා තියෙනවා. නමුත් ඇත්තටම මේක ඕනෑවට වඩා පමා කිරීම නිසා කාලාන්තරයක් තිස්සේ ඇතිවෙච්ච තත්ත්වයක්. ඒ වගේම මේ බලපත්‍ර අහෝසි කිරීමට මුදල් අමාත්‍යාංශය හා මේ සුරාබදු දෙපාර්තමේන්තුව බදු නොගෙවන මත්පැන් නිෂ්පාදකයන්ගේ ක්‍රියා නොකිරීම නිසා අපි හිතන විදිහට මේ විදිහට බදු නොගෙවා තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යෑමේ හැකියාව මොවුන්ට ලැබිලා තියෙනවා. ඉතින් මොකද ගිය අවුරුද්දේ 2023 නොවැම්බර් මාසේ පළවෙනිදා මෙවැනි බදු නොගෙවීමක් නිසා తాවකාලිකව මුන්ගේ බලපත්‍ර නතර කළා. අන්නේ අවස්ථාවේදී ඔවුන් නැවත බදු ගෙවීම ආරම්භ කළා දවස් 4ක් ඇතුළත. නමුත් ඊට පස්සේ නැවතත් බදු පැහැර හැරීම් කළාට මේ කමිටුවෙන් දීපු නියෝග දෙසැම්බර් මාසේදී මේ බලපත්‍ර తాවකාලිකව නතර කරලා බදු එකතු කරන්න කියලා ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි මේ බදු ප්‍රශ්න මේ විදිහට මතුවලා අධිකරණ ප්‍රශ්න බවට පරිවර්තනය වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අධිකරණ තීන්දුව මොකක්ද කියන එක හරියටම අපිට මේ වෙනකන් ලබා දීලා නැහැ. කෙසේ නමුත් මේ බදු අය කර ගැනීම සඳහා මේ බලපත්‍ර తాවකාලිකව නතර කරලා බදු අය කර ගැනීම සිදු කරන්නේ කියලා මුදල් අමාත්‍යාංශයට අපි ලිඛිතවම දැනුම් දීලා තියෙන බව ප්‍රකාශ කරන්න ඕනේ මේ කමිටුව වෙනුවෙන්.